දේශී අලුවෙම දෙකේ කනිසමට අප විහාරස්ථානයෙන් පිටව ගියේ ඉර උදාවන්නට පෙර කුරුවිටට ළඟා වීමේ බලාපොරොත්තු ඇතිවයි. ඉන්පසු පාන්දර 5ට පමණ අප කුරුවිට එරත්නට ළඟා වුණා. ඉස්සර නම් ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ බලන්නට සමනල කන්දර ගමන් කරද්දී වාහන තිබ්බේ නැහැ. එනිසා වේලස්සනින් ලකලෑස්ති වෙලා තමුන්ගේ ගේදොර ඉඩකඩම් හරක බාන පවා දූ දරුවන්ට පවර්ලා තමයි සිරිපා කරුණාව පටන් ගන්නෙ. මොකද ඒ කාලේ අලිකොටි වගවලසුන් පිරුණු දුෂ්කර කඳුකර පාරවල් වල පාගමනින්මයි සම්පූර්ණ සිරිපාද ගමන යන්න උනේ. ඒත් දැන් වාහනයකින් ගිහින් අහල පහලට දවසකින් සිරිපා කරුණා නිමා කරන්න හැකි වෙලා තියෙනවා. කුරුවිට එරත්න මාර්ගයේ ගමන් කරන අප පළමුව පන්සිල් සමාදන්ව පිරිත් දේශනා කර පිරිත් නූල්ද බැඳගෙන සමන සමන් දෙවියන් ප්‍රමුඛ දේවතාවන්ට පින් අනුමෝදන් කර ගමන අවසන් වනතුරු කිසි දෙයකින් උපද්‍රවයක් නොවේවා සිතා පඳුරක්ද ගැටගසා පොරොන්දුවක් පිට අප ගමන ආරම්භ කළා. කිලෝමීටර් 14ක් පමණ මෙම ගමන ගමන් කළ යුතු තිබුණා. කුරුවිට රත්නපාරේ තාමත් සිමෙන්ති පඩිය ආදී හදලා නැහැ. ඒ පාරෙන් ලොකු සංචාරක පිරිසක් සංචාරය කරන්නෙත් නැහැ. කඳුවැටිය ගල්මුල් උඩින් පැනලා කැලේ මැදින් ගමන යන්න තමයි තියෙන්නේ. පටන් ගත්ත තැනින් පැය 4-5කින් මහගිරි දඹේ හමුවන 60 පාර වගේ මේ පාරේ ගමන ලෙහෙසි නන් නැහැ. කුරුවිට එරත්න අඩවි කන්ද උඩින් පටන් ගත්තාම ගමන අවසන් කරන්න අඩු වශයෙන් පැය 12කට වැඩි කාලයක් යනවා. ඒ සම්පූර්ණ කාලයෙන් වැඩි කොටහක් කැලේ ඇතුලේ තමයි අපිට යන්න වෙන්නේ. අතරමැද පාර දෙපැත්තේ කඩවල් ගොඩක් නැහැ. ඉඳහිට නවාතැම්පල අම්බලමක් හමු වෙනවා. මෙම වනයේ මැදින් ගමන් කරන විට අපගේ කනට නිතරම ඇහෙන්නේ ජලයේ ගලාගෙන යන හඬ වගේම කුරුල්ලන්ගේ මිහිරි නාදයයි. ඒ වගේම දස හත විවිධ වර්ණයන්ගෙන් සමන්විත මල් වර්ග දැක ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දුර්ලභ සාකයන් තැන තැන දැක ගැනීමට පුළුවන්. ඒ විතරක් නොවේ, ඊටම දුර්ලභ බෙහෙත් පැලෑටිද මෙහි දක්නට තිබෙනවා. තනින් තන අපට හමු වෙන නවාතැන්පලවල නැවති අපි ගමන් කරන විට ලොකු වෙහෙසක් නැතුව ගමන් කිරීමට පුළුවන්කම තිබෙනවා. මේ ගමන ටිකක් වෙහෙසකාරී ගමනක් වුණත් තැනින් තැන නැවති නඩේකට ගමන් කිරීමේදී වෙහෙස මහන්සි අපට දැනෙන්නේ නැහැ. හැබැයිම මේ ගමන නිදහසේ වටපිටාව නරඹමින්ම යා යුතුයි. මන් දෙවැනි දුර්ලභ අවස්ථාවක් අපට ලැබෙන්නේ ඉතාම අඩුවෙන් නිසා. මහා පර්වත පසු කරගෙන යන අපට අප පසු කළ කඳු යායවල් දකිද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අතරමඟදී හමුවෙන කඩවල් වලින් අඩුම තරමේ තේ එකක්වත් බීලා යාමට අපි උත්සාහ කළ යුතුයි. මොකද එවැනි තැන්වල ව්‍යාපාර කරන මිනිස්සු දහසක් බාධක මැද එම කාර්ය අපි වෙනුවෙන් සිදු කරන්නේ. මට වගේම වාගේ ඇස් දෙකටත් ආලෝකය දෙන්න යා මග බලන් ඉන්නවා. වෙනස් වන ලෝකය නොවෙනස් නිතින් දකින්නට සමරසිංහ අය හොස්පිටල් කුරුණෑගල. ඉස්සර සිරිපා කරුණාවට යන පැරණි මිනිස්සු තුන්සරණ කවි තාලෙට නඩේට මැහෙන්න අය ලස්සනට කියනවා. හැබැයි ආවට ගියාට නෙමේ, ඊටාම ශ්‍රද්ධාවෙන්. එවිට ගමන් මහන්සියද දැනෙන්නේ නැහැ. වර්තමානයේ සමහරක් තරුණයෝ නම් ශ්‍රී පාද වන්දනා විනෝද ගමනක් බවට පත් කරගෙන විවිධ ගීත කාණ්ඩයන් දාගෙන අසබි වචන හලහලා යන අවස්ථා අප දැක තිබෙනවා. එහෙම අයවලුන්ට සමහර විට කරදරවලට මුහුණ පාන්නට සිදු අවස්ථාවන් පිළිබඳව අප අසා තිබෙනවා. එහෙම අවස්ථාවක එය සමස්ත නඩේට වගේම නඩේ පසුපස එන අනිකුත් නඩවලටද බලපෑම් වීමට පුළුවන්කමක් තිබෙනවා. එනිසා ශ්‍රද්ධාවෙන් මෙම ගමන අප ගමන් කළ යුතු වෙනවා. මන්ද අප නිතරම සමන සමන් දෙවියන්ගේ අඩවිය බව සිහි තබාගෙන යා යුතු වෙනවා. උඳුවක් පොහේ කරුණු කිහිපයක් නිසා ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම බොදු ජනතාවට වැදගත් වෙනවා. ඒ අතර සිරිපා වන්දනා සමය ඇරඹීම මෙම උතුම් පොහෝ දින ආරම්භ වෙනවා. සමනල කන්ද මත බුදුන් වහන්සේගේ ශ්‍රී පාද සලකුණ තැබීම ඓතිහාසික කාරණාවක්. මෙසේ තබා ඇත්තේ බුදුන් වහන්සේගේ වම් ශ්‍රී පාද සලකුණ බවයි සැලකෙන්නේ. මේ සඳහා හේතු කාරණාව හැටියට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන්නේ සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් තථාගතයන්න් වහන්සේ මෙසේ සිරිපා සලකුණ තැබූ බවයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8වන වර්ෂයේදී ලංකාවට වැඩම කර තිබෙනවා. ඒ එවකට කැලණිය රජකල මණියක්කිත නාරජුගේ ආරාධනාවකට අනුවයි. එම අවස්ථාවේදී එතනට පැමිණි සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කර තිබෙනවා. එහිදී තථාගතයන්න් වහන්සේ කඳුමුදුනේ වම් ශ්‍රී පාද සටහන පිහිට වූ බවයි බෞද්ධ මූලාශ්‍රවල දැක්වෙන්නේ. සමන් දෙවියන්ගේ අඩවිය සමනල කන්ද ලෙසින් හඳුන්වනවා. සමන් දෙවියන් මීට පෙර බුදුන් වහන්සේ ලංකාවට පැමිණි අවස්ථාවකදී බණාසා සෝවාන් වූ දෙවියෙකු ලෙස ප්‍රචලිත වෙලා තිබෙනවා. දීප ගවේෂී අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයක ආධ්‍යාත්මික උරුමය සොයා හැටන් පාරේ රත්නපුර පාරේ තියෙන සීත ගඟුලට වඩා සුන්දර පුළුල් සීත ගඟුලක් කුරුවිට එරත්න පාරේදී අපිට හමු වෙනවා. අධික වැසි කාලෙට මේ සීත ගඟුලෙන් ඈතර වෙන්න ඕනි. මේ පාරේ යද්දී අතරමඟදී වල්ලූරු මීමින්නෝ වගේ සත්තු දකින්න ඉන්නවා. ඒ වගේම ගල් කුළු ඇස්සේ බඹරු දෙඹරු වගේ සත්තුන් ඉන්නවා. ඒ වගේම අප ගමන් කළ නඩේ වන්දනාකරුවෙකුට මීටර 10ක් පමණ ඈතින් දිවියෙකු පාරමාරු වෙන දර්ශනයක්ද දැක ගැනීමට පුළුවන් වුණා. එහිදීම සතාගෙන් කරදරයක් වුණේ නැහැ. දිව්‍යයන්නි සතුන් මෙම වනය තුළ ගැවසෙන බවද නොරහසකි. එමෙන්න මෙහි අලින් සිටින බවටද එම අලින් දැක ඡායාරූප ගෙන ඇති අවස්ථාද තිබෙනවා. ලංකාවේ මුලින්ම ශ්‍රී පාදයේ වන්දනා කළ හෙළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ. නමුත් අතීතයේ සිරිපා වැඳපුදාගත් රජ කෙනෙකු වශයෙන් ක්‍රිස්තපූර්ව 29 සිට 17 දක්වා රජ කළ වලගම්බා රජතුමා ගැන තොරතුරු සඳහන් වෙනවා. මීට අමතරව විජේබාහු, මහා පරාක්‍රමබාහු, හතරවන මිහිඳු, ත්‍රි සංඝබෝධි, සමනල කන්ද නැග සිරිපා වැඳපුදාගත් රජවරුන් වෙනවා. කෙසේ වුවද සිරිපා වන්දනාවට සබැඳි ජනප්‍රිය ඉතිහාසයේ ඇත්තේ නිස්සංකමල් රජුටයි. එතුමාගේ රාජ්‍ය සමයේදී ශ්‍රී පාදයේ සොයාගත් බව කියන ජනප්‍රවාදය එනවා. එතෙන් සිට රාජ්‍ය අනුග්‍රහයද සහිතව සිරිපා වන්දනාව ආරම්භ වී ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම ස්ථානය අප හඳුන්වන්නේ ඉදිකටුපාන ලෙසයි. බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ සිටිමින් තමන් වහන්සේගේ සිවුර මැසූ යැයි විශ්වාසයක් පවතිනවා. ඒ අවස්ථාවේ මාරයා සුවිශාල වර්ෂාවක් වැස්සවුවද මහා බුද්ධ තේජසින් උන්වහන්සේ වැඩ සිටි ස්ථානෙට දිය බිඳක්වත් වැටිලා නැහැ. මේ පුවත සිහිකර ඉදිකටුවක් අමුණා නූල් ඇද යාම විශේෂයෙන් සිදුවන අතර ශ්‍රී පාද වන්දනාවේ පළමු වතාවේ ගමන් කරන කිරිකෝඩු හා දඬුකෝඩු අයවලුන් විසින් චාරිත්‍රයක් හැටියට මේ උතුම් කටයුත්ත සිදු කරනවා. ශ්‍රීපාද වන්දනාවේදී අපිට හමු වුණු ආදරණීය යාළුවෙක් තමයි බින්දු. මෙයාට හැමෝම කියන්නේ බින්දු කියලා. මෙයා පුදුමාකාර ගුණධර්ම වලින් යුතු සතෙක්. එරත්නින් ආරම්භ කරපු ගමන හැටර්න් වලින් අවසන් කරන තෙක් අපිත් එක්ක ඇවිල්ලා අපි ආපු බස් එකටත් නැගලා අපිව පිටත් කරලා තමයි එයා නැවත පිටත් වෙන්නේ. මේ වගේ අහිංසකයෝ අපිට මුණ ගැහෙනවා. අපි ගියේ බස් එක ඉස්සරහට ඇවිත් පහුරුග ගා හිටියා. යන්න එපා කියලා වෙන්න ඇති. පවුති. බැදීම් සියල්ල දුකක් වෙන නිසා ඔහු තනිකර අපි පිටත් වෙලා ආවා. බස් එක පස්සෙන් ගොඩාක් දුර දුවන් ආවා. සමහර මිනිස්සු ගාව නැති ගුණධර්ම අහිංසක සත්තු ගාව තියෙනවා. ඒකම ප්‍රාර්ථනා වූයේ ත්‍රිසං ආත්මෙන් මිදලා යහපත් භවයක් ලබන්න කියන චේතනාවයි. මම පරිගණක ඉංජිනේරුවරයෙක්. මේ හීන හැබෑ කරගන්න යාමට ලොකු හයියක් වුණා. සිද්දුන හැම දෙයක්ම හරියට හීනයක් වගේ. හිතට බයක් දැනුනේම නැහැ. එයාගේ හැමෝම හරිම කරුණාවන්තයි. හැම දෙයක්ම කෙරුණේ හරිම ක්‍රමවත්ව, නවීන තාක්ෂණයෙන්. ඒ කැපවීම, කරුණාව මගේ මුළු ලෝකයම එළිය කළා. ඔව්. මට වගේම වාගේ ඇස් දෙකටත් ආලෝකය දෙන්න යා මග බලන් ඉන්නවා. වෙනස් වන ලෝකය නොවෙනස් ලිතින් දකින්නට සමරසිංහ අයි හොස්පිටල් කුරුණෑගල අමතන්න 0317 222 5077